අවංකකම ගේට්ටුව ළඟ ඉඳලා දොරට තට්ටු කරනකොට කිසිම වගවිභාගයක් කරන්නේ නැතුව අල්ලස දූෂණය ගෙට ඇතුල් වෙනවලු දොරටත් තඩි බාගෙන එහෙම කියමනක් තියෙනවා. හැබැයි ඉතින් අපි හරියට අගුළු දාලා තිබ්බනම් දොරත් ශක්තිමත් නම් ගේට්ටුවත් අරගන්න කාටවත් බැරි විදිහට අවශ්‍ය පියවර අරන් තිබුණනම් අල්ලසට දූෂණයට ගෙට ඇතුල් වෙන්න බෑ. ඒ පරිශ්‍රයට එන්න බෑ. පුංචි පුංචි කියමන් තුළ හැංගිලා තියෙනවා යථාර්ථවාදී ඉතාම ලස්සන අරුත් ගැන්වීම්. මට හිතනවා එතනින්ම අපි කතාවට අවතීර්ණ වුණොත් හොඳයි කියලා. නලිතත් කියන දෙයක් තියෙනවා. ඔව්. ඒකෙන් පාරමී දැන් මෑත කාලේ ලෝකය ගත්තට පස්සේ ලෝකය පාලනය කරන්න නායකත්ව දෙන නායකයන් තමන්ගේ රටේ මිනිසුන්ට දුන්න ප්‍රතිපත්ති ප්‍රකාශවල පවා සඳහන් කළා මේ අල්ලස පිළිබඳ දූෂණය නාස්‍ය පිළිබඳ. ආසියාකරේ ගත්තොත් පාකිස්තානය, අනික් පැත්තෙන් මැලේසියා මේ රටවල් කතාබහට ලක් වෙනවා. ඒ වගේම අද ලංකාවටත් ඉතාම විශේෂයි නව ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගත්තොත් මේ හැම දෙයකම තියෙන දෙයක් තමයි රට ඇතුලේ සිද්ධ වෙන දූෂණය අල්ලස නාස්තිය අවම කරන්න ඕනේ. මොකද ඒකෙ තියෙන වැදගත්කම රටට කියා දෙන්න ඕනේ. සමහර ලාවට අපතේ යන මුදල් ප්‍රමාණය, නැති වෙලා යන දේවල් ප්‍රමාණය ඉතාම වැඩි. හැබැයි නාස්තිය දූෂණය අවම කරන්න පුළුවන් නම් බොහොම සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන් අපේ රට. ඉතින් ඒ නිසා අපි අද ඒ ගැන කතා කරමු. සාර සුභ සිතවිලි තියෙන යහපත් සිතවිලි මල්පල දැරීම හින්දා රටටම හරියන, රටටම සතක් සැලසෙන අනාගතයක් පිළිබඳ ඔබට වගේම මටත් අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒ බලාපොරොත්තු ඉටු කර දෙන්න ඔබට මට වගකීමක් තියෙනවා. ඒ වගකීමට උර දෙමු. ඒ සඳහා නීතිය ලෑස්ති වෙලා ඉන්න ඔය වගකීම කඩ කරන තැන නීතිය පෙනී සිටිනවා. ඒ බව මතක් කරමින් අද දවසේ අපේ කතාබහට එක්කාසු වන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ නීති ජීන්දික පෙරණ. බොහොම ගෞරවයෙන් ඔබ පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ නව වසරක්. මේ තමයි අපි අඟහරුවාදා නුගසවනේ නව වසරේ මුල ගැහෙන ප්‍රථම දවස. එසේම වේවා. සුබ නව වසරක් ඔබ සියලු දෙනාට සහ සුබ උපන්දිනය. ස්තුතියි ඔබතුමාට. හොරා වගේ හිටියාය. අනිවාර්යයෙන්. හරි, අපි පළවෙනි ප්‍රශ්නේ. ඇත්තටම දැන් හැම දෙයක් කරන්නම යම්කිසි හේතුවක් ඒ කාරණෙත් එක්ක බැඳලා තියෙනවනේ. මිනිස්සු අල්ලස් දූෂණ වලට ඇයි මෙච්චරට පෙළඹෙන්නේ, නැඹුරු වෙන්නේ? මේකෙම්ම තේරෙනවද රාජ්‍ය සේවයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා? මේකෙම්ම ඇඟෙනවද මීට වඩා කාර්යක්ෂම දේවල් සිදු වෙන්න ඕනේ කියලා? අපේ ඉස්සෙල්ලා බැලුවොතින් මේ අල්ලස කියන්නේ මොකද්ද කියලා යම්කිසි රජයේ සේවකයෙක් හරි රජයේ සේවකයෙක් වෙනුවෙන් තුන්වන පාර්ශවයක් හරි යම්කිසි නිල කාර්යයක් කරන්න හරි එහෙම නැත්තම් නොකර ඉන්න හරි ඒ කරන කාර්යයේ වේගය අඩු කරන්න වැඩි කරන්න හෝ නොදැක්කා වගේ ඉන්න යම්කිසි නීත්‍යානුකූල තුටුපඬුරක් ඉල්ලනවා නම් හරි ඉල්ලලා ලබා ගන්නවා නම් හරි එහෙම නැත්තම් විශේෂයෙන්ම පිරිනමනවා නම් හරි නීත්‍යානුකූල නොවන තුටුපඬුරක් ඒක අල්ලස් යටතේ වැරද්දක් වෙනවා. ඒ වගේම දූෂණය යටතට ගෙනෙන්නේ යම්කිසි රජයේ නිලධාරියෙක් තමන් මත මහ ජනතාව සහ රජය තියලා තියෙන විශ්වාසය සහ ඔහුගේ ඒ ධූරයේ බලතල තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාවිච්චි කරනවා නම් ඒක දූෂණය කියන වැරද්දට වැටෙනවා. හැබැයි නාස්තියත් මේ යටතේ විශාල ප්‍රශ්නයක්. රජයේ සේවකයන්ගේ වගේම අනිකුත් අපි හැමෝගෙම පුදුමාකාර නාස්තිකාරී කටයුතු තියෙනවා. නමුත් අවාසනාවකට ඒ සම්බන්ධ නීති රීති නෑ. ඒවා අපේ ආකල්ප වලින් අපි හදාගන්න ඕනේ දේවල්. හරි, දැන් පාරමී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඇයි දැන් ඔය අල්ලස දූෂණය නැති කරන්න ඕනේ? මොකද මේ දැන් කෙනෙක් තව කෙනෙකුට එහෙම අල්ලසක් දෙන්නේ හෝ යම්කිසි දෙයක් ඉටු කරගන්නේ තමන්ගේ අවශ්‍යතාවක් ඉටු කරගන්න ඒ වැඩේ වෙනවා නම් මම කීයක් කරයට දුන්නයි කියලා ප්‍රශ්නයක් නෑනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නීතිඥතුමනි, මේ අල්ලස වගේ දෙයක් දූෂණ වගේ නැවැත්විය යුත්තේයි කෙනෙකුට සේවාවකුත් වෙනව නම් කෙනෙකුට අරමුණකුත් ඉටු වෙනව නම් ඒව නවත්තන්න ඕනේ කියලා ඒ සමාජයට හිතෙන්න ඕනේ. ඔව්, අපිට බොහෝ වෙලාවට අපි මේ අල්ලස් දූෂණ සිදු කරන අය සහ ඒවට සම්බන්ධ වෙන අය මේක යුක්තිසහගත කරගන්නේ ඔබතුමා ඔය කියන විදිහට තමයි. ඒ තමයි මේකෙන් මේ දෙගොල්ලොම සතුටු වෙනවා. එහෙම නැත්තම් මේ ලැබීම් අපේ නිල වේතනයන් අඩුයි, අපේ පහසුකම් අඩුයි. ඒ නිසා අපි මේ වගේ අපේ කටයුතු පහසු කරගන්න තියෙන කෙනෙක්ගෙන් ගත්තනම් ටිකක් මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. හැබැයි මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද මේ විදිහට මේ කටයුතු සිද්ධ වුණාම මේ අල්ලස දූෂණය
ආයතන ගත වෙනවා. ඊට පස්සේ ඒ වෘත්තීන් වල කොටසක් බවට පත් වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ජනතාව අතර ජාත්‍යන්තරව ඒ අදාළ රට ඒ අදාළ වෘත්තීන් පිළිබඳ තියෙන කීර්තිනාමය අඩු වෙනවා, විශ්වාසය අඩු වෙනවා. ඒ වගේම ඒ වෘත්තීන් පිළිබඳ තියෙන සුජාතභාවය නැති වෙලා යනවා. ඒක දීර්ඝකාලීනව විශාල ප්‍රශ්නයක්, ඒ වගේම ලොකු හානියක්. ඒකත් එක්ක ක්‍රමානුකූලව අපි දන්නේම නැතුව අර මුලින් පර්මේ කිව්වා වගේ අපි දන්නේම නැතුව අපේ සමාජ වැලියුස් කියලා කියන වටිනාකම් ෂේ වෙලා ගිහිල්ලා අපි බොහොම නරක තැනකට වැටෙන්න පුළුවන්. දැන් අල්ලසක් කවුරු හරි අල්ලසක් ගන්නවා. දැන් මේ බව ඔබ දන්නවා. ඔබ හිතනවා නීති ඉදිරියට යන්න ඕනේ, මේක වැරදි, මම කැමති නෑ මෙහෙම වෙනවට. සමස්ත ජනතාව වෙනුවෙන්ම මේ ප්‍රශ්නේ මම නීති ඉදිරියට ගෙනිච්චාම තවත් කෙනෙක් අලසක් ගන්න උනත් බය වෙන්න පුළුවන් කියලා ඔබ ටිකක් සාධනීයව ටිකක් පුළුල්ව මේ ගැන හිතනවා. එහෙම හිතන ඔබ කොහොමද මේ අල්ලසට දූෂණයට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ? දැන් සමහර අය කැමති නැහැ තමන්ගේ නම සඳහන් කරලා මේ ගැන කතා කරනවට. ඒ නිසා වාචිකව ලිඛිතව වගේම නිර්නාමිකවත් මේ පැමිණිල්ල කරන්න පුළුවන්ද? කරන ක්‍රමවේදය කොහොමද? ඔව්, ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ පිළිබඳ නීතිමය කටයුතු කිරීමේ එකම බලාධිකාරිය තියෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව 1994 අංක 19 පනත යටතේ ස්ථාපිත කරපු. ඔවුන් ඉතාම වෘත්තීය භාවයෙන් කටයුතු කරන ආයතනයක්, සහ විශේෂයෙන්ම මෑතකාලීනව ඔවුන්ගේ මේ පාරමී කිව්වා වගේ මේ පැමිණිලි කිරීමේ ක්‍රියාවලිය ඉතාම පුළුල් කරලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ නමින් හෝ තමන්ගේ නමක් නැතුව පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම 19 ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අල්ලස් කොමිසමට ඔවුන්ගේ කැමැත්තෙන්ම යම් කිසි දෙයක් සම්බන්ධයෙන් විමර්ශනයක් මෙහෙවන්න පුළුවන්. මේ වෙනකොට ප්‍රධාන වශයෙන්ම 1954 කියන දුරකථන අංකයට ඇමතුවොත් තමන්ගේ නම කියලා හරි නැතුව හරි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම www.ciaboc කියන වෙබ් සයිට් එකට ගියොතින් අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ එහි තියෙනවා සුවිශේෂී අංග රාශියක්. එකක් තමයි ඊමේල් මාර්ගයෙන් ඒ අදාළ පැමිණිල්ල යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෙකෝඩඩ් වොයිස් එකක් අපේ පැමිණිල්ල අපි හඬපටයක් හැටියට ඉදිරිපත් කරලා ඒක යවන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහිල්ලා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙබ් සයිට් එකේ අපි කියන්නේ මේ ඩිසේබල්ඩ් කියලා විවිධ වෙනස් විදිහේ හැකියාවන් තියෙන ඒ අයට පවා අවශ්‍ය විදිහට ඒ පහසුකම් සලස්වලා මේ පැමිණිලි කිරීමේ ක්‍රියාවලිය ඉතාම පුළුල් කරලා තියෙනවා. හරි, දැන් පැමිණිලි කරනවා වගේම අනික් පැත්තෙන් පාරමී මේ පවතින නීතිය ගැන යම් අවබෝධයක් ලබාගෙන ඉතාම වැදගත්. දැන් ඔබතුමාකෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රධාන වශයෙන් තිබෙනවායි කියලා. මීට අමතරව මේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම පිළිබඳ දූෂණීය සිදුවීම පිළිබඳව පවතින නීතිමය තත්ත්වයන් මොනවද? මොනවද තියෙන අනපනත්? ඒවෙන් දෙන්න පුළුවන් දඬුවම් නැත්නම් මේක වළක්වගන්න අරගෙන තියෙන පීවර වගේ දේවල් මොනවද? ප්‍රධාන වශයෙන්ම මේ සම්බන්ධ විමර්ශනය කිරීමේ සහ නඩු පැවරීමේ බලතල තියෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට. මේ යටතේ ප්‍රධාන වැරදි කීපයක් වැටෙනවා. එකක් තමයි අල්ලස් සම්බන්ධ වැරදි. ඒවයේ මූල්‍ය වටිනාකම රුපියල් 2000ට අඩු නම් මහේස්ත්‍රාත් අධිකරණයේ, ඊට වැඩි නම් මහ අධිකරණයේ නඩු කටයුතු පවරන්න පුළුවන්. එහිදී එක වැරද්දකට එහි සිදු කරනු ලබන පාර්ශ්වයන් කරනු ලබන එක වැරද්දකට අවම වශයෙන් වසර 7ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් සහ අවම රුපියල් 5000ක දඩයක් හිමි වෙනවා. සහ අනිත් කාරණාව තමයි මේ විදියට දඬුවම් ලැබුණොත් ඒ අදාළ පුද්ගලයන්ගේ නිශ්චිත කාලයකට ප්‍රජා අයිතිය හොසි වෙනවා, නැවත රජයේ රැකියා කිරීමේ හැකියාව නැතුව යනවා. ඒ සියලු දේට වඩා මේ හරහා ලැබෙන සිදුවන අදාළ පුද්ගලයාට සිදුවන අපකීර්තිය, ඒ අදාළ පුද්ගලයාගේ පවුල සමග, දරුවෝ සමග සහ යාළු මිත්‍රයෝ සමග, සියලු දෙනා සමග දිගට රැඳෙනවා. ඒ නිසා මං හිතන්නේ මේකේ මූල්‍යමය හෝ සිරදඬුවම් වලට වඩා
වඩාත්ම අනතුරුදායක සහ භයානක වෙන්නේ තමන්ට තියෙන කීර්ති නාමය. එහෙම නැත්නම් තමන්ගේ තියෙන සුජාතභාවය සමාජයේ ඉස්සරහා නැති වෙලා ගින් හැල්ලුවට ලක් වෙලා බින්දුවට වැටෙනවා. දැන් ඕනම විෂයක ඕනම ක්ෂේත්‍රයක ප්‍රගමණය තියෙනවා ඒහා බැඳිච්ච ඇටිටියුඩ් එක. එහෙම නැත්නම් ආකල්ප මත. මිනිස්සු හිතන ක්‍රමවේදය මත. සමහර සමාජයක වැරදි කියලා හිතන දෙයක් තවත් සමහර තැනක හරි කියලා හිතුවොත් ඒක වැරදි වුණත් මිනිසුන්ගේ මතය ඒකනම් ඒකට කිසි ප්‍රශ්නයක් නැතුව ඒ කටයුත්ත සිදු කරන්න පුළුවන්. දැන් අල්ලස් දූෂණ පිළිබඳ මට හිතෙනවා නීතිඥතුමනි ලංකාව ඇතුළේ තියෙන ඒක මේ බරපතල දෙයක් නෙවෙයි. අති ඔය රාජ්‍ය ආයතනයකට ගියාම අපිට වෙලාවක් නැහැ හරියට වැඩක් කරගන්න. ආය එන්න ඕන දවස් ගාණක්, පෝලිං වල ඉන්න ඕන පැය ගාණක්. ඉතින් මම අල්ලසක් දීලා මේ පුඩි ගාණක් දීලා මේක ඉක්මනට කරගත්තාම එහාටත් හොඳයි නේ. එයත් මේ එච්චර මේ සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි අල්ලස ගන්න නිලධාරියා. ඔහුටත් ප්‍රශ්න තියෙනවා. ඉතින් එයාටත් හොදක් වෙනවා, මටත් හොදක් වෙනවා. ඉතින් කාටද ප්‍රශ්නයක් තියෙන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මොකද ඒ වගේ මත තමයි අල්ලස දූෂණය ගැන ලංකාව ඇතුළේ තියෙන්නේ. ඇත්තටම මේ මතේ පවා වෙනස් විය යුතු කාලයක ඉන්නේ අපි. අපි ඒ ගැන ටිකක් වැඩිපුර යමක් කතා කරමු. ඔව්, මං හිතන්නේ ඉතාම කාලීනව තියෙන අවශ්‍යතාවයක් ඔබ මතු කරේ. මං හිතන්නේ වර්තමාන රජයේ සහ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙත් අදහස වෙන්නේ මේ සංකල්ප සහ මේ විදිහේ තියෙන ඍණාත්මක ජාතික සංවර්ධනයට බාධා වෙන, ජාතික ආරක්ෂාවට බාධා වෙන මේ වගේ සංකල්පත් පුළුවන් නම් ක්‍රමානුකූලව අඩු කරන්න. ඔබ ඉතාම නිවැරදිව කිව්වා. අපි හිතනවා සමහර වෙලාවට මේ අල්ලස් දූෂණය කියලා කියන්නේ මේ එච්චරම ප්‍රශ්නයක් නැති කාරණයක්. එහෙම නැත්නම් සමහර ක්ෂේත්‍රවලදී ගත්තට කමන්නේ. අපි ලොකු ගණන් ගන්න ඒවා හෝ ලොකු වැරදි පිළිබඳව අපි ලොකුවට කතා කරනවා. හැබැයි අපි කරන කුඩා දේවල් පිළිබඳව අපි අමතක කරලා හරිනවා. එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් මේ conveniently forget කියලා. අපිට වාසිදායක ලෙස අපි ඒව මග අරහරිනවා. විශේෂයෙන් අපි ගත්තොත් මේ දරුවන් පාසලට දැමීම. අපි මේ පිළිබඳ කතා කරන බොහෝ වෘත්තිකයන්ගේ වේවා, එහෙම නැත්නම් බොහෝ ප්‍රවීණයන්ගේ, අපි බැලුවොත් දරුමල්ලන් ඔක්කොම යන්නේ කොළඹ පාසල්වලට. හැබැයි ඒගොල්ලෝ කොහොමද ඒ දරුවන්ව ඇතුළත් කරගෙන තියෙන්නේ? නිල ක්‍රමවලින්ද නැද්ද? Taman දන්නවා ඒක. මොකද මේකේ මේ අල්ලස් දූෂණවල තියෙන ඊළඟ කාරණේ තමයි Tamanට මේක Tamanගේ යාළුවන්ගෙන්, රටෙන්, නීතියෙන් හංගලා තියාගන්න පුළුවන් වෙයි. හැබැයි තමන් දන්නවා තමන් ඒක කරයද නැද්ද කියන එක. කාගෙන් බේරුණත් තමන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. තමන් දන්නවා තමන් හොර කරලාද, තමන් වංචාවක් කරලාද, තමන් මේ තත්ත්වයට පත් වුණේ, තමන්ගේ දරුවෝ පාසල් යන්නේ, තමන්ගේ රථවාහන ගත්තේ, තමන්ගේ දේපල එකතු කරගත්තේ කොයි විදිහටද කියලා. ඉතින් ඒක තමයි ප්‍රධානම තියෙන කාරණා. එතකොට අපි කොහොමද මේක ආකල්පයක් හැටියට සමාජයෙන් අයින් කරන්නේ? මේකට අපි කොයි විදිහේ කටයුතුද කරන්නේ කියන එක මං හිතන්නේ ජාතික වශයෙන් මේ වෙනකොට සාකච්ඡාවකට ලක් වෙමින් තියෙනවා. ඒ වගේම පිළිබඳ අලුත් නීති රීති ප්‍රතිපත්ති සකස් වෙමින් තියෙනවා. ඒවත් එක්ක ක්‍රමානුකූලව මේ තත්ත්වය ටික ටික අපිට එකපාරම අඩු කරන්න අමාරුයි. මොකද මේ කාලයක් තිස්සේ මුල් බැසගත්තු මං හිතන්නේ මේක දකුණු ආසියානු කලාපයේම තියෙන උදුරක්. එතකොට ක්‍රමානුකූල පාසල් අධ්‍යාපනය හරහා, දරුවන් හරහා ඇතිවෙන මේ දරුවන්ගේ සුපිලිපන්න භාවය හරහා, රාජ්‍ය සේවකින්ගේ සුපිලිපන්න භාවය හරහා සහ තමන්ගේ රාජකාරී කටයුතු ජාතික සංවර්ධනයට දායක වෙන්න ඕනේ කියන එකට ලැබෙන වටිනාකම හරහා ක්‍රමානුකූලව ටික ටික අඩු වේවි. ඔව්, දැන් එහෙම අඩු වෙන විදිහක් තියෙනව නේද නලින්? මොකද දැන් ගොඩක් පාසල් වලට දැන් මීට දශකයකට විතර කලින් වගේ ගුරුවරයාට නැත්තම් ගුරුවරියට වර්ෂ අවසානයේ විශාල මුදලක් තෑග්ගක් වශයෙන් දෙනවා, නැත්තම් ෆ්‍රිජ් එකක් හරි අරන් දෙනවා, වගේ තත්ත්වයක් තිබ්බා. හැබැයි දැන් බොහෝ ගුරුවරයන් මේ ප්‍රතික්ෂේප කරනවා. පාසල් මට්ටමිනුත් මේ තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සාධනීය දේවලුත් අපි දකිනවා. ඔව්, ඒ අතර මේ දේවල් කියවගන්න අපි අවස්ථාවක දීලා අපි මතක් කරමු. දවස් දවසේ මේ නවලිය පුවත්පත අපට සපේන සහාය පිළිබඳව සිහිපත් කරන වෙලාවනේ. දැන් නවලිය පුවත්පත අපිට මගහැරුණ පහුගිය සති දෙකේ. මොකද අපි නව අවුරුදු උදාවට පෙර සහ උදාවෙන් පසු
අනේ උදාවෙන් පසු වදනේ නේද මුණ ගහන්නේ නත්තල 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 පස්සේ හැමුණා නේද හරි අපි 10 වෙනි පිටුව බලනො මේ නවලිය පුවත්පත 10 වෙනි පිටුව අපි වෙනුවෙන්ම රෙක් කරලා තියෙන්නේ අපි වෙනුවෙන් ඒ කියන්නේ අපේ මේ වටිනා කතා බහ වෙනුවෙන් ජීවිතේ කියවමු අල්ලස් ගන්නත් අල්ලස් දෙන්නත් එපා ඉතින් ඔබට මේ කතා බහේ ඔබ මේ මැදක ඉඳන්න කතා බහට සවන් දුන්නේ අහුන් කන් දෙන්නේ ඔබට පුළුවන් මුල ඉඳන් මේක කියවලත් මේ ගැන අවධානය යොමු කරන්න නලින්ද සිල්වා නීතිඥතුමාගේ නම තමයි මේක තියෙන්නේ ඒ නම විතරයි වෙනස් වෙන්න ඕනේ අද අපේ නීතිඥතුමා ඔහු නෙවෙයි ඉන්දික නීතිඥතුමා හරි එතුමත් එක මේ කතා බහ වැදගත් වෙන්නේ මේ ක්ෂේත්‍රය ඇතුලේ නීතිඥවරුන් විදිහට නිරන්තරයෙන්ම උසාවියේ මේ කට්ටිය මුණ ගැහෙනවා මේ අල්ලස් ගත්තු කට්ටිය එතකොට ඒ අය වෙනුවෙන් සමහරට පෙනී ඉන්නත් වෙනවා ඒ අය හිරේ දහන්නත් වෙනවා නීතිය ක්‍රියාත්මක කරන්නත් වෙනවා හැබැයි එතුමාට හිතෙන්නේ මේක දැන් මේ ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා දෝ කියලා ඒ කියන්නේ සමහර ලාවට මේ තනක එක තනක නෙවෙයි ලංකාව පුරාම මේක විවිධ ආකාරයෙන් සිද්ධ වෙන ඒ කියන්නේ අල්ලස් ගැනීම දූෂණයේ සිදුවීම් මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි මොකද ඒකට හේතුව අපි ගත්තොත් අපි ඉන්ටර්නැෂනල් කරප්ෂන් පර්සෙප්ෂන් ඉන්ඩෙක්ස් එහෙම නැත්නම් ජාත්‍යන්තරව දූෂණ පිළිබඳව තියෙන දර්ශකේ ශ්‍රී ලංකාව 89 වෙනි තැන තියෙනවා රටවල් 180ක් අතරින් ලකුණු 100ෙන් 38ක් ලැබිලා තියෙනවා දකුණු ආසියාවේ අපි 3 වෙනි ස්ථානය. පළවෙනි ස්ථානය 25 වෙනි ස්ථානය දරන භූතානය ඊට පස්සේ ඉන්දියාව ඊට පස්සේ ශ්‍රී ලංකාව. ඒ කියන්නේ ඔය අඩු වෙන පිළිවෙලටද? ලකුණු ලැබීමේ ස්වභාවය. ඒ කියන්නේ ලකුණු වැඩි නම් හොඳයි. ඔව් ලකුණු 100ෙන් ලකුණු වැඩි නම් හොඳයි. ලකුණු අඩු නම් ලංකාව 38 අඩුම ස්ථානයේ ඉන්නේ ඉතියෝපියාව. සහ සෝමාලියාව ඔවුන් ලකුණු 10ක් වගේ ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ 100ෙන් වැඩිම ලකුණු අරගෙන පළවෙනි ස්ථානයේ ඉන්නේ නවසීලන්තය සහ බෙල්ජියම් දැන් මට හිතෙනවා ඔය කියපු මේ නාමලේඛනේ ඔය කියපු නම් ගැන සලකා බලනකොට දරිද්‍රතාවයත් අල්ලස් දූෂණයත් අතර යම් බැඳීමක් තියෙනවද කියලා දරිද්‍රතාවය ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒ රටේ ජනතාවගේ තියෙන ගතිපැවතුම් මේ ආදී කාරණා රාශියක් අල්ලස් දූෂණ පැවැත්ම වෙනුවෙන් බලපානවා මොකද මේ ඔක්කොම සහසම්බන්ධිතයි එහෙම නැතුව මේ අපි කියන්නේ මේ කිසිම සම්බන්ධයක් නැතුව ව්‍යුක්තව වැකියුම් එකක සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි දූෂණය කියන කාරණාව මේක නැතිකරන්න අමාරු ඇයි අංක එක තමයි අපි මේ දේවල් සිදු කරන කණ්ඩායම් සහ මේ දෙක එක පැත්තකින් විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක ලබා ගන්න අය වගේම දෙන කණ්ඩායමකුත් ඉන්නවා එතකොට මේ දෙගොල්ලොම දැනුවත් වෙන්න ඕනේ අපි රජයේ සේවකයන්ට විතරක් එහෙම නැත්නම් රජයේ සේවයේ දැනට මේ වෙන විට එක්කෝ පොලිස් දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් වෙනත් ශ්‍රී ලංකා රේගුව එහෙම නැත්නම් සුරාබදු ඒ වගේ විවිධ ආයතනවලට ඇඟිලි දිගු කරනවා ඒ අය විතරද වැරදි. එහෙම නැත්නම් මේ ඒ අයට තනියම මේක කරන්න බෑනේ එහෙම කරනවා වුණත් මේවා ලබා දෙන අය ලබා දෙන්නේ ඇයි? ඔවුන් ලබා දෙන්නේ නැත්නම් කොහොමද මේ අය ගන්න? ඒ නිසා මේක කුඩා කාලේ ඉඳලම පාසල් අධ්‍යාපනයේ ඉඳලම කුඩා දරුවාගේ කාලේ ඉඳලම ක්‍රමානුකූලව වර්ධනය කරගත යුතු සුපිලිපන්න භාවයක්. ඉන්ටග්‍රිටි කියලා අපි කියන්නේ. එතකොට එහෙම නැතුව ගියොතින් වෙන්නේ අපිට මැදදී නීති වලින් පුළුවන් මේ සම්බන්ධයෙන් මිනිසුන්ව අයින් කරන්න මේකට භීතියක් හදන්න බය කරන්න එන්න එපා ඔබව නීතිය රැහැනට අහුවේ එතකොට මෙන්න මේ වගේ දඬුවම් ලැබෙනවා කියලා. හැබැයි නීතිය විතරක් ප්‍රමාණවත් නැහැ. මොකද නීති කඩන්න ක්‍රමවේද, නීතියෙන් පැනලා යන්න ක්‍රමවේද, එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික උපක්‍රම හරහා මේවයින් බේරෙන ක්‍රමවේද හැම වෙලෙම හදා ගන්නවා. ඉතින් ඒ නිසා අපි පාසල් අධ්‍යාපනයේ ඉඳලා පවුලේ ඉඳලා කුඩා කාලේ ඉඳලා කුඩා දරුවන්ගේ කාලේ ඉඳලා මේ தત્ත්වය ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඔව් දැන් අනික් පැත්තෙන් පාරමී දැන් අපි හැම කෙනෙකුටම රාජ්‍ය සේවයේ සහය විවිධාකාරයෙන් ලබා ගන්න සිද්ධ වෙනවා. මොනෑම හෝ තැනකදී රාජ්‍ය සේවකයෙකුගේ සේවය අපට ලබන්න වෙනවා. ඔබටත් ඒ අත්දැකීම ඇති. දැන් යම් වෙලාවක තමන්ගේ පැත්තෙන් සිළු දේ
නිවරදි වෙලා තියෙන වෙලාවක නිලධාරියෙක් තමන්ව පොළඹවන නම් අල්ලස දෙන්න කියලා මේ වැඩේ කරන්න නම් මට මේ දේ වෙන්න ඔබ දේරන ඔහොම කතන්දර ටික හදාගෙන එනවා නම් එයින් පීඩාවට පත් වෙන්නේ ඔබ. දැන් අපි කෝ අල්ලස දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් දාන්න පුළුවන් කියලා. මීට අමතරව එහෙම පීඩාවට පත් වෙලා තව දුරටත් මේක තිබිය යුතු නෑ මේ අල්ලස දූෂණය සිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා අවංකව හිතන කෙනෙකුට මොනවද කරන්න පුළුවන් මීට අමතරව? ප්‍රධානම කාරණය තමයි මේ පිළිබඳ අවබෝධයෙන් පසු වීම. දෙවනුව පැමිණිලි කිරීම. නමුත් අපේ දැනට තියෙන තත්ත්වය අනුව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පමණයි මේ පිළිබඳ විමර්ශනය කිරීමේ සහ නඩු පැවරීමේ අයිතිය හැකියාව තියෙන්නේ. ඒ නිසා තමන්ට හිතෙනවා නම් යම්කිසි වෙලාවක අසාධාරණ ලෙස තමන්ට අල්ලසක් ලබා දීම සඳහා බලපෑමක් සිදු වෙනවා කියලා පුළුවන් 1954 අංකයට හෝ ලිඛිතව හෝ පැමිණ හෝ තමන්ගේ දුක් ගැනවිල්ල තමන්ගේ ප්‍රශ්නය ඔවුන්ට යොමු කරන්න ඔවුන් ඉතාම විශ්වාසනීයව සහ ඉක්මනින් ඒ පිළිබඳ යොමු වෙනවා. ඒ නිසා ඒක තමයි තියෙන එකම ක්‍රමය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. දැන් රුපියල් 500ක් දෙන එක එතන සරල කාරණේ ඉඳලා රුපියල් ලක්ෂ ගාණක් අල්ලසක් ලෙස ගන්නා තැනට වෙනකන් තමයි අල්ලස් කියලා ඔබ හිතනවද? නෑ. ලිංගික අල්ලස්, මානසික අල්ලස් ඕනතරම් තියෙනවා. හැබැයි ඒව ගැන කතා කරන්නෙත් නෑ. ඒවා වැඩිපුර නීති හමුවට ගේන්නෙත් නෑ. සමහර වෙලාවට ඒවයින්ම අගතියටපත් පාර්ශවයේ තීරණය කරනවා. නෑ, මේව මම ප්‍රසිද්ධියටපත් කරන්නේ නෑ. නිහඬ වින්න එක තමයි වඩා හොඳ. රස්සාවත් මගේ බේරගෙන යහතින් ඉන්න පුළුවන් වෙන්නේ එහෙමයි කියලා. හැබැයි ඔබ අද නිහඬ වෙヒටියට ඒක ඔබටවත් අනිත් සෙසු කිසිම දෙනෙක්ටවත් කරගන්න යහපතක් නෙවෙයි. ඒ නිසා ඒ පිළිබඳ හඬක් නගන්න අවශ්‍ය තැන්වල හඬක් නැගිය යුතු බවත් ඒ සඳහා ඇති ක්‍රමවේදයක් අපි දැන් පැහැදිලි කරගමු. ඔව්, මේ තුටුපඬුර බොහෝ විට මූල්‍යමය හෝ මූල්‍යමය නොවෙන්න පුළුවන් සහ යම් කිසි සේවාවක් වෙන්න පුළුවන්. ඒක ලිංගික පහසක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් සහනයක් වෙන්න පුළුවන්. ණය මුදලක් ලබා දීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙන්න පුළුවන්. විනය පරීක්ෂණයක් හෝ විනය සම්බන්ධ කටයුත්තක් නොකරේ සිටීම වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් සිදු වෙනවා දිහා අහක බලාගෙන දැක්කේ නැහැ වගේ හිටීම වෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ශිෂ්‍යත්වයක්, එහෙම නැත්නම් අධ්‍යාපන අවස්ථාවක්, එහෙම නැත්නම් පිටරට සවාරියක් සංචාරයක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ආකාරයෙන් ස්වරූපවලින් මේ අල්ලස ලබා දීම හෝ ඒක ලැබීම වෙන්න පුළුවන්. එතකොට වඩා වැදගත් වෙන්නේ මේ වගේ තත්ත්වයකට යද්දී සමහර විට මේ දේවල් අපිට නීතියෙන්ම නවත්තන්න අමාරුයි එකපාරම. මොකද මේ සමහර දේවල් නීතියට අහු වෙන්නේ නැහැ. හැබැයි එතකොට එනවා මේ වත්කම් පිළිබඳ තත්ත්වය. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ රැකියාවට, විශේෂයෙන් රජයේ සේවකයෙක් තමන්ගේ රැකියාවෙන් ලැබෙන ආදායම් වලට වඩා විශාල වියදම් රටාවක ජීවත් වෙනවා නම්, ඒ වගේම අපිට මේක ඉතා හොඳින් මනින්න පුළුවන් දැන් අලුතෙන් තියෙන සමාජ මාධ්‍ය හරහා, විශේෂයෙන් ෆේස්බුක් වගේ ස්ථාන හරහා බොහෝ අය ආහාර පාන වළඳන ස්ථාන යන තැන් සියල්ල මෙහි සලකුණු කරනවා, විදේශ සංචාර ආදී සියල්ල. එතකොට මේ පිළිබඳ බලලා අවබෝධයක් කරගන්න පුළුවන් මේ පුද්ගලයා රජයේ සේවකයෙක්, එයාට සාමාන්‍යයෙන් මේ වගේ වැටුපත් තියෙන්නේ. නමුත් ඔහුට මේ වගේ යාන වාහන, මේ වගේ විදේශ සංචාර, මේ වගේ ඇඳුම් පැළඳුම්, මේ වගේ ස්ථානවල ආහාර පාන වැළඳීම්, මේ දේවල් සිදු කරන්න හැකියාව තියෙන්නේ කොහොමද කියන එක ගැන පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ විමර්ශනයක් සිදු වෙනවා. එහිදී ඒ විමර්ශනයේදී අදාළ පුද්ගලයාගේ කාර්යභාරය වෙනවා චෝදනාවට ලක් වෙච්ච පෙන්නුම් කරන්න, මම රජයේ සේවකයෙක්, මට හැබැයි මේ වගේ අමතර ආදායම් තියෙනවා කියලා. එහෙම තත්ත්වයක් උඩ තමයි ඔහුට හෝ ඇයට ඒ නිදහස ලැබෙන්නේ. ඉතින් ඒකත් එක්ක මං හිතනවා මේ අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දිත් ඉතාම අවධානයෙන්
පසු වෙන්න ඕනේ කියලා. හරි. දැන් අපි ගොඩක් අල්ලස පිළිබඳව කතා කළා. ඔබට ඒක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් කළ යුතු දේ සම්බන්ධ අවබෝධයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. නීතිඥතුමනි, දූෂණය පිළිබඳව කතා කළොත් එම මොකක්ද මේ දූෂණය කියලා අපට එකෙල්ලේ කියන්න පුළුවන් කාරණාව? මේ රාජ්‍ය සේවය සහ මිනිස්සු එකත් එක කර මැදින කටයුතු එක්ක සේවා ලබා ගැනීමත් එක්ක දූෂණය කියලා අපි අල්ලසෙන් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය නව සංශෝධන සංශෝධනත් එක්ක දූෂණය සම්බන්ධ කටයුතු පිළිබඳ යොමු වෙනවා. යම්කිසි රජයේ සේවකයෙක් ඔහුට හෝ ඇයට බාර දීලා තියෙන විශ්වාසය හෝ ඔහු ඇයගේ කාර්යභාරය රජයට පාඩු වෙන විදිහට තමන්ට හෝ තමන් දන්න තුන්වන පාර්ශවයකට වාසියක් හෝ හානියක් වෙන ලාභයක් වෙන විදිහට පාවිච්චි කරනවා නම් එතනදී දූෂණය කියන වැරද්ද සිද්ධ වෙනවා. අපි මේ උදාහරණ දෙක තුනක් එක කතා කරමුකෝ. සමහර වෙලාවක අපි දකිනවා යම්කිසි රජයේ නිලධාරියෙක් යම්කිසි ආයතනයක ටෙන්ඩර් බෝඩ් එකක ඉන්නවා. ඒ ඉන්න ගමන් එහිදී ඔහු හෝ අය කරන්නේ තමන්ට හිතවත් හෝ තමන්ට ඒ හිතවත්කමක්ම විතරක් වෙන්න පුළුවන්. තමන්ට යම්කිසි මූල්‍යමය ලාභයක් ලැබෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් තරහ තව කෙනෙක්ට ඒ අදාළ ටෙන්ඩරේ ලබා නොදීම සඳහා වෙන්න පුළුවන්. ඒ හරහා ලැබෙන මානසික සතුටක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒවා අනුව තමන්ට ලැබිලා තියෙන ඒ විශ්වාසය හෝ තමන් කෙරෙහි රජය තියලා තියෙන ඒ විශ්වාසය අයුතු විදිහට පාවිච්චි කරලා නුසුදුසුකම් තියෙන සමාගමකට ඒ අදාළ ටෙන්ඩරේ ලබා දීමට කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම හරහා අර අඩුම ලංසුවට කැඳවපු කණ්ඩායමට ලැබීමෙන් රජයට ලැබෙන්න තියෙන යම්කිසි ලාභයක් නැති වෙලා ගියා. ඒ වගේම සමහර විට ඒ දෙවනුවට ලබා දුන් සමාගම ගුණාත්මක භාවයෙන් අඩු නිෂ්පාදිතයක් කරන සමාගමක් වෙන්න පුළුවන්. ඒ හරහා විශාල සමාජ හානියක් සිදු කරනු ලබනවා. අපි දකිනවා දකුණු ආසියානු වෙනත් රටවල්වල පාලම් කඩාවැටෙනවා, ගොඩනැගිලි කඩාවැටෙනවා. ඒ වගේ විශාල විනාශ වෙලා මහජන හානිපාඩු සිද්ධ වෙනවා, ජලාශ කඩාවැටෙනවා. ඒ වගේම ගම් වතුර ආදියට සමහර වෙලාවට මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මේ වගේ දේවල් වෙන්නේ මේ දූෂණය සිදුවීමත් එක්ක. හිතන්න ගොඩක් කාරණ තියෙනවා. බලනකොට මේ අපි සුළු කියලා තකන අනේ පොඩි දේවල්නේ, මොක මොකද්ද කීයක් හරි දුන්නහම මොකක් වෙනවද කියලා හිතන කාරණයක් එක්ක බැඳිච්ච මුළු රටම අගතියට පත් කරන, මුළු රටේම ප්‍රගමණයට බාධා කරන බොහෝ දේවල් තියෙනවා. ඉතින් අපි සුළුයි කියලා හිතුවට ඒව ඇත්තටම සුළුත් නැහැ. අර මම හැම විටම මතක් කරන්නේ ඇණයක් නිසා අශ්වලාඩමත්, අශ්වලාඩම නිසා අශ්වයාත්, අශ්වයා නිසා අශ්වාරෝහකයාත්, අශ්වාරෝහකයා නිසා මුළු යුද්ධයත් පැරදිය හැකි. ඒ වගේම තමයි රටකුත්. ඒ නිසා අපි ඒ ගැන අවධානයෙන් අවදීන් ඉඳීම තුළින් අපිට පුළුවන් මේ දේවල් වළකාගෙන සාරසිත් තියෙන මිනිසුත් එක්ක ජීවත් වෙන ලස්සන සමාජයක් ගොඩනගන්න. ඒ වෙනුවෙන් තමයි මේ කතාබහ පවා අපි ඉදිරියට ගෙන යන්නේ. වෙලාව මතක් කරගෙන යලිත් වෙනවා මේ කතාවටම. සමහර මතත් එක්ක තියෙන අඳුර විනිවිදලා සාධනීය දේවල් එකතු කරගෙන ජීවිතය වගේම මේ රට මේ ලෝකය හරිමකට ගෙන යන මෙහෙයට එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒක තමයි අපි කියන්නේ. අල්ලස් දෙන්න එපා, දූෂණය කරන්න එපා. ඒක තමයි අපේ ඉල්ලීම. අපි මේ කතා කරන්නේ රටින් අල්ලස් දූෂණය තුරන් කරන්න එකිනෙකාට මේ මහජනතාව විදිහට අපට කළ හැකි දේවල් පිළිබඳවයි. දැන් නීතිඥතුමනි, මේ අපි කතා කළ අල්ලස් ගන්න පුද්ගලයා පිළිබඳව, නැත්නම් රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ වැඩේ කරන්න නැත්නම් එන සේවා දායකයාගේ වැඩේ කරලා දෙන්න යම්කිසි මුදලක් ගන්නවා කියන එක. දැන් මේකෙදි යම්කිසි කෙනෙක් මුදල් දෙන්න ලෑස්තිනේ. ඒ මුදල් දීම හරහා දෙන්නට වැඩේ වෙනවා. හැබැයි පිට ඉඳන් කෙනෙක් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ කියන්නේ අල්ලස දෙන කෙනත් අල්ලස ගත්තු කෙනත් කට වහගෙන ඉන්න වැඩේ වෙනවා. දැන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ රිදෙන්නේ හිත මේක බලාගෙන ඉන්න කෙනාට. මොකද තමන්ගේ වැඩේ කරන්නේ නෑ. අල්ලස් දෙන්න ඉන්නවා නැවත වතාව කරපුතුමාගේ වගේ මේ පුරුද්දට ගිහිල්ලා. මොකද අල්ලස් දෙන පුද්ගලයාටත් නීතිමය පැත්තෙන් මොනහරි දඬුවම් සිද්ධ වෙනවද? මොකද ඒ පැත්ත? ඔව්, අල්ලස් ලබා දෙන පුද්ගලයාටත් ලබා ගන්නා පුද්ගලයා හා සමානම වැරද්දක් තමයි තියෙන්නේ. ඔහුටත් වසර 4ක 7ක බරපතල වැඩසටහිත සිර දඬුවම් හෝ
අදාළ වරද අනුව දඬුවම් ලැබීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ දෙකේ වෙනසක් නැහැ. ඒ වගේම අපහු මේ ක්‍රියාවලිය හරහා වෙන්නේ සමහර වෙලාවට මේ පහසුකම් තියෙන, ධනය තියෙන, මුදල් තියෙන අය අර පොලිම පැනලා මුදලක් දීලා තමන්ගේ වැඩේ කරගෙන යනවා. නමුත් අහිංසක දුප්පත් අය මැද්දේ දිගටම පොලිමේ ඉන්න තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ අයට තමයි මේකෙන් වඩාත්ම අගතියක් සිද්ධ වෙන්නේ. හැබැයි සමහර අලුත් ප්‍රවණතාවයක් ඇටියට මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා තමන් පොලිමේ ඉන්නකොට කොහොමද තමන්ට වැඩිය අඩු සුසුකම් තියෙන කෙනෙක් පොලිමෙන් එහා ගිහිල්ලා මේ දේ කරගත්තේ? තමන්ට වඩා අඩු සුසුකම් තියෙන ටෙන්ඩර් ක්‍රියාවලියක පාර්ශවයක් කොහොමද මේ ටෙන්ඩරේ දිනුවේ කියන කාරණාවත් මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලීම් ඉදිරිපත් කරලා හොයාගන්න පුළුවන්. මේ තොරතුරු දැනගැනීමේ පනතයි අල්ලස් දූෂණ විමර්ශනයයි අතර ලොකු සහසම්බන්ධයක් අලුතෙන් වර්ධනය වෙලා ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයකුත් වෙලා තියෙනවා. දැන් ඔය අවුරුදු 7 සිරදඬුවමට ලක්වෙච්ච, එහෙම නැත්නම් ඔය වරදට අදාළ දඬුවමට ලක්වෙච්ච රාජ්‍ය සේවකයෝ ඉන්නවද? කොටිම කිව්වොත් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද? නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් නීතිය සමහර වෙලාවට අපිට ඕන තරම් වේගෙන් සහ හදිස්සියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ජීවිතය හැදලා තියෙන කාලෙන්. ඔව්. නමුත් අපි කියනවා ඉංග්‍රීසියෙන් මේ justice hurried is justice buried කියලා. අර වේගෙන් ක්‍රියාත්මක කරන්න ගියින් සමහර වෙලාවට නීතිය ඉෂ්ට නොවෙන්න පුළුවන්. ඒ නිසා හදිස්සි වෙන්න හොඳ නැහැ. නමුත් අපි එහෙමයි කියලා මේක මේ ඔහෙ යන්න දෙන්නත් අවශ්‍ය නැහැ. නමුත් යම් කාලයක් යනවා. මොකද තොරතුරු එකතු කරගන්න අවශ්‍යයි, විමර්ශන සිදු කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ විශේෂයෙන් දූෂණ වැරදි සිදු කරන පාර්ශවයන් මේ දේවල් ඉතාම සැලසුම් සහගතව මේ සම්බන්ධ ගණකාධිකාරී හෝ වෙනත් නීතිඥ වෘත්තිකයන්ගේ හෝ වෙනත් ඉංජිනේරු හෝ ආශ්‍රිත වෘත්තිකයන්ගේ උපදෙස් අනුව ආදිය සමග තමයි මේ දේවල් කරන්නේ. මොකද මේ අල්ලස් දූෂණ වැළැක්වීමේ කටයුතු සංවර්ධනය වෙනවා සේම මේවා සිදු කරන අයත් ඉතාම තාක්ෂණය සමග වෘත්තිය සමග ඔවුන්ගේ ක්‍රියාවලියනුත් වර්ධනය කරගෙන තියෙනවා. එතකොට මේක බැලු බැල්මට එකපාරටම ගිහිල්ලා අපි පහළ මට්ටමේ දකින යම්කිසි නිලධාරියෙක් කුඩා මුදලක් ලබා ගන්න අවස්ථාවේදී ඒක අල්ලනවා වගේ ලෙහෙසියෙන් පහසුවෙන් සිදු කරන්න අමාරුයි. එතකොට මේවා විමර්ශනය කරන්න කාලයක් යනවා, මේවා හොයා බලන්න කාලයක් යනවා, මේ සම්බන්ධයෙන් තොරතුරු හොයන්න කාලයක් යනවා, මේ සම්බන්ධ සමහර මුදල් වෙනත් රටවල් වල තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ රටවල් මේ සම්බන්ධ විමර්ශනවලට නිසි සහයෝගය ලබා නොදෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ දේවල් වලට කාලය යනකොට අපිට හිතෙනවා සාමාන්‍ය ජනතාව හැටියට මේ දේවල් වෙන්නේ නැහැ, එහෙම නැත්තම් මේවා ඉක්මනට සිද්ධ වෙන්නේ නැහැ, ඇයි අපිට බැරි එකපාරම ඔක්කොම දෙනාව අල්ලලා මේ විදිහේ දඬුවම් දෙන්න හැමෝටම පේන්න කියලා. නමුත් ඒ දේවල් ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම හදිස්සි වෙලා වේගෙන් ගිහිල්ලා කරන්න බෑ. ක්‍රමානුකූලව පියවරෙන් පියවර නීත්‍යානුකූලව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තමයි ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධ වෙද්දී සමහර වෙලාවට හිමින් වුණා කියලා පෙවුනට ස්ථීර වශයෙන් වෙනවා. මෑතදී සිදු වූ ඉහළ මට්ටමේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාගේ නඩු කටයුත්ත, එහෙම නැත්නම් ප්‍රධාන මාධ්‍ය වලින් වාර්තා නොකරට සිය ගාණක් ඒ වගේ වෙනත් නිලධාරීන් දඬුවම් ලබන අවස්ථා තියෙනවා. මාධ්‍ය වලින් බොහෝ වෙලාවට මේ දේවල් ප්‍රචාරය කරන්නේ නැහැ, අල්ලන අවස්ථාවේ දානවා. නමුත් දඬුවම දීලා සිරගත වෙන කෑල්ල වෙනකොට මාධ්‍යවල තියෙන උනන්දුව යනවා මේක සම්බන්ධයෙන්. හැබැයි එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන්ව බලන්න ඕනේ මේ දඬුවම ලැබුණාට පස්සේ ඒගොල්ලන්ට මොකද වෙන්නේ. බොහෝ දෙනා රෝගීව බවට පත් වෙනවා, ඔවුන්ගේ පවුල් සහ දරුමල්ලෝ ඔවුන්ව අතාරිනවා සමහර වෙලාවට, ඒ වගේම ඔවුන්ගේ යාළු මිත්‍රයෝ ඔවුන්ව අතහැරලා දානවා. ඒ වගේ විශාල සමාජ හානියක් ඔවුන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේ දරුමල්ලන්ට සිද්ධ වෙනවා. ඒකට අන්න ඒ කාරණාත් එක්ක සමහර වෙලාවට අර දඬුවම කියන එක නීතියෙන් ලැබෙන ඉතා කුඩා කාරණයක්, හැබැයි සමාජයෙන් ලැබෙනවා ඊට වැඩිය ලොකු දඬුවමක්.
අවසාන වශයෙන් සමාජය ගැන කතා කරපු නිසා දැන් මේක නීතිමය කාරණාවක් වුණත් මේක සමාජ කාරණා බවට දැන් ඔබට අවබෝධයක් තියෙනවා. මේක සමාජය ඇතුළෙම සමාජගත වුණු කාරණාවක්. දැන් මේ සමාජගත වුණ නිසාම සමාජ මාධ්‍ය දැන් වඩා ප්‍රබලයි. ප්‍රධාන මාධ්‍යන් වාර්තා වන උනට සමාජ මාධ්‍ය නීතිඥමනේ මේ කාර්යභාරයේදී කළ හැකි දේවල් ටිකක් තියෙනවා. එකක් ඔය අල්ලස් ගන්න කට්ටියට සහ ඒකට එරෙහිව නැගී සිටින කට්ටියට සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වය ගැන අපි ඉතාම කෙටින් පැහැදිලි කිරීමක් කරමු. සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් විශේෂයෙන් තරුණ ප්‍රජාව මේ අල්ලසට දූෂණයට විරුද්ධව කටයුතු කරන අවස්ථා රාශියක් අපි දකිනවා. අලුත් දේවල් සිද්ධ වුණොත් ඒ දේවල් වීඩියෝ ගත කරලා එහෙම නැත්නම් රූපගත කරලා සමාජයට බෙදාහැරලා යම් කිසි මේ සම්බන්ධ දැනුවත් වීමක් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් වෙනත් යුරෝපීය රටවල් වල සිද්ධ වෙනවා. ඉතා ඉක්මනින් අපේ රටෙත් සිද්ධ වෙයි මේ සෝෂල් ඔඩිට් කියන සංකල්පයක් තියෙනවා. ඒ තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ යම් කිසි සුඛෝපභෝගී ජීවන තත්ත්වයක් ගත කරන බව පෙන්නුම් කරනවා නම් ඒ පිළිබඳ ඔබ වගවිය යුතුයි කියන කාරණා. එතකොට මේ සම්බන්ධයෙනුත් ඔබගේ ඔබ පිළිබඳ විමර්ශනයක් පැවතිය හැකි. ඒ නිසා ඔබ සමාජ මාධ්‍ය තුළ හැසිරෙන ආකාරය ගැනත් ඔව් ඉස්සර කියනවානේ ඔබ මිතුරා ගැන කියන්න ඔබ ගැන කියන්නම් කියලා. දැන් කියන්නේ ඔබේ ෆේස්බුක් අකවුන්ට් එක කියන්නේ ඒකට ගිහිල්ලා බලලා අපි ඔබ ගැන කියන්නම් කියලා. ඉතින් ඒ වගේ දේවල් වෙනස් වෙනවා. අර ලිඳ හිඳුනහමනේ වතුරවල අගේ තේරෙන්නේ ඒ වගේ අවමානයට පත් වුණාම විශේෂයෙන්ම අපහසුතාවයට ලැජ්ජාවට පත් වුණායින් පස්සේ තමයි තේරෙන්නේ අභිමානයෙන් ජීවත් වෙච්ච අතීතේ වීරයෙක් වගේ හිටිය කාලේ කොච්චර හොඳයිද කියලා. හැම විටම ඔබ මතකේ තියාගන්න ඕනේ ඒකයි. ජීවිතය අපට ලබා දෙන සුළු සුළු දේවල් වලින් තෘප්තියට පත් මින් සතුරු සිතින් යුතුව වීරෙක් වගේ ජීවත් වෙන වීරෙක් වගේ ජීවත් වෙන්නේ එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි වැරදි නොකර ජීවත් වෙන එක, වැරදි ආවම කරගෙන ජීවත් වෙන එක. එතකොට ඒ වීරත්වයට කාටවත් බය අතපොවන්නේ නිසා ඒ යන මගට එන්න අපි මේ රට ගොඩ නැගීමේ ඒ කාර්යභාරයට එකතු වෙමු, ඇතුළත් වෙමු. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ කතාබහ සාර්ථක කතාබහක් කළාට නීතිඥ ඉන්දික පෙරරා මහත්මයාට. මේ ස්තුතිය සමගින් අයබෝන් කියමින් අපි සමුදෙනවා ඔබට. අයබෝන්. අයබෝන්.